දැන් මන් දැක්ක අපේ හිටපු නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා වර්තමාන ජනාධිපතිවරයා එතුමා කියනවා අර ස්තුති කරන්න යන්න කියලා චන්දපොලට. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. මගේ මතේ රන්කහට. රන්කහට මගේ මතේ. මොනවද ස්තුති කරන්න යන්නේ? මොනවා කරා කියලාද මේ පෝලිං නැති කරා කියලා කතන්දරද කියන්නේ? පෝලිං නැති කරාට පස්සේ දැන් මොකද ඊළඟට වෙන කාරණා? ඊළඟට වෙන කාරණාවට හරියට විසඳුම් හොයලා දීලා සියලු කටයුතු ඉවරද? දැන් ගිහිල්ලා ආපුවම ජනතාවගේ මොකද හොඳට මේ රටේ හරියට හඳුනා ගන්න තියෙන කාරණාවක් තියෙනවා. අරගලෙන් පස්සේ දේශපාලඥයෝ කාටත් සමාජයට යන්න බැරුව ගියා. හැබැයි මේ දේශපාලඥයන් යන්න ගිය වැන්න බැරුව ගිය ජන සමාජය ටිකින් ටික වෙනස් වෙගෙන ජන සමාජයේ දේශපාලකයාට කතා කරන්න ගත්තා. අරකට එන්න මේකට එන්න කියලා උත්සවයට එන්න කියලා කතා කරන්න ගත්තා. කතා කරන්න ගත්තට පස්සේ ටික කාලයක් යනකොට මොකද සිද්ධ වුනේ? ටික කාලයක් යනකොට ජන සමාජයෙන් හැම මොහොතකම අපි හදිසිය මරණ ගෙදරක ගියත් මගුල් ගෙදරක ගියත් වෙනත් ස්ථානයකට ගියත් පොදු ස්ථානයක නිකන් හම්බ වුණත් හැම කෙනෙම අහන්න ගත්තා මැතිවරණේ තියන්නේ කවදද කියලා. මැතිවරණේ තියයිද? රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ දේශපාලන කපටි මොලයක් තියෙන කෙනෙක් හැටියට මැතිවරණේ තියයිද? අපිට විශ්වාස නැහැ. කවදද මැතිවරණේ තියන්නේ? හැම කෙනෙක්ම අහන්න ගත්තේ මේ ප්‍රශ්නේ. ඇයි මේ ප්‍රශ්නේ හැවේ? ඇයි මේ ප්‍රශ්නේ හැවේ ජනතාව? ඕන කෙනෙකුට මම හිතන්නේ මෙතුමල්ලා මේ සියලු දෙනාගෙන්ම ඇහුවේ මැතිවරණේ තියන්නේ කවදද කියලා. ඇයි? රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව තියාගන්න ඕන හින්දාද එහෙම ඇහුවේ? එහෙම තියාගන්න ඕන ඒගොල්ලෝ කියනවානේ මැතිවරණයක් අපිට අවශ්‍ය නැහැ. අපිට ගෙහගෙන ඉස්සරහට කියලා. හැබැයි අපිට හම්බෙච්ච ජනතාවගේ 99%ක් අපෙන් ඇහුවේ කවදද මැතිවරණේ තියන්නේ? මැතිවරණේ තියයිද නැද්ද? මෙන්න මේ කාරණාව ඇහුවේ. ඒ කියන්නේ රටේ ජනතාව තමයි මෙදාපාර මේ මැතිවරණේ ඉල්ලුවේ. ඒගොල්ලෝ තමයි බලාපොරොත්තු වෙලා හිටියේ. මොකද හේතුව? රටේ ජනතාව දන්නවා මේ ප්‍රශ්න විසඳිලා නැහැ. හැබැයි වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේ දුර අපේක්ෂකයෙක් විදුවට එයිද කියන විශ්වාසයත් ඔබතුමාගේ කඳුරට තිබ්බේ නැහනේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති දුරට තරඟයට එයිද කියන කාරණේ පිළිබඳවත් අවරණ අපි දැනගෙන හිටියා. රනිල් වික්‍රමසිංහ මහතා තරඟයට එනවා කියලා. අපි දැන හිටියේ තරඟයට එනවා කියලා. තරඟයට එන්න තමයි ගේම් ගොඩක් ගැහැව්වේ. අපේ ඇතුළෙත් ගේම් ගැහැව්වේ, අපේ ඇතුළත් ගලවන්න එක එක ගේම් ගැහැව්වේ. තරඟයට එන්න තමයි නැතුව නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි මම අහන්නේ. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛයේ කණ්ඩායම මැතිවරණයට ගියාට ජනතාව තීන්දුව කරලා ඉවරයි මැතිවරණයක් ඕනේ වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් වෙනස් කරන්න ඕන කියලා තියෙනකොට එක පැත්තකින් අපිට පේනවා මේ කරුණු කාරණා ටික හරියට අරගෙන ගත්තාම එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට වර්තමානයේ මේ මැතිවරණ තරඟයට ආ වගේම අපිට පේනවා අපේ අනුර කුමාර මහත්තයත් එක්කත් යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තමයි මේ වැඩපිළිවෙල ලැබිලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ මේ මේ මේක මේ මේක දෙමුහුන් එකක්. මේක හොයන්න බෑ මේ මේක මොකද්ද වෙන්නේ කියලා. අපි අවසන් කරනවා. යටින් එකක් උඩින් එකක්. එතකොට උඩින් එක මොකද්ද යටින් එක මොකද්ද කියලා ජනතාවට දැන් හඳුනා ගන්න බැරුව ජනතාව ඉතාම කුතුහලෙන් ඉන්නවා. කාටද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඡන්දය දාන්නේ? එහෙම නැත්නම් මනාප එක දෙකෙන් දෙක කාටද දෙන්නේ කියලා. මනාප එක කාට දාගනීද එතුමා? මනාප දෙක කාට දාගනීද කියලා දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ දෙගොල්ලන්ටම අවශ්‍ය වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශ විතරක් නෙවෙයි රටේ ජන සමාජය තුළ අපි ඉදිරිපත් කරලා තියෙන සියලු කරුණු කාරණා තුළ තියෙන්නේ මේ බංකොලොත් කරපු රට මෙතනින් උඩට අරගෙන ජනතාව වෙනුවෙන් නැවත වතාවක් නිර්මාණය කරනවා. අවසන් කළ දේ වලට සහ එන්නේ වැඩපිළිවෙලට තමයි අපි ප්‍රතිපත්තියක් හැටියට එක පැත්තකින් සහ සමස්යක් හැටියට අපේ කණ්ඩායම රට වෙනුවෙන් වැඩ කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ රට මේ වැටිලා තියෙන අගාධයෙන් බේරගෙන රටේ සමස්ත ජනතාවට ඉදිරි අනාගතයේදී අපිට වෙච්ච ශාපය අපේ අහිංසක දරුවන්ට ඉදිරි කාලේ විඳින්න දෙන්නේ නැතුව ඉස්සරහට රට ගෙනියන්න තමයි අපි මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ.